ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී. ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පළවෙනි පිළිතුර මේ අපි ඉතාම බරපතල ලෙස පිළිගන්නවා තිරෝද රථ මහජන සේවාවක් විශාල ලෙස කරන අතර ඒ අවශ්‍යෙන්ම නියාමනය කළ යුතු බව. නමුත් ඒ සඳහා අවශ්‍ය බලතල නැති නිසා මම මෝටර් රථ ජාතික ගමනාගමන කොමිසම් පනත සම්පූර්ණයෙන් සංශෝධනය කරලා දැනට තියෙන තත්ත්වය වෙනස් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවට යවලා පනත් කෙටුපත නිෂ්කාශනය ලැබිලා තියෙනවා. කියන්නේ දැනට ජාතික ගමනාගමන කොමිසමට බස් ගාස්තු සම්බන්ධයෙන් පමණයි මැදිහත් වෙන්න පුළුවන්. පාසල් වෑන්රිය තිරෝද රථ හා අනිකුත් දේ සඳහාත් ජාතික ගමනාගමන කොමිසමට නියාමනයක් කරන්න අවසරය ලැබෙන පරිදි පනත සංශෝධනය කරලා පනත කෙටුම්පත් කරලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා නිෂ්කාශන ලබාගෙන තියෙනවා. ඉතාම නුදුරෙදී කැබිනට් ගැසට් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා ගැසට් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එවිට ඔබතුමා අසා තියෙන සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනවා. ඔබතුමා දක්වලා තියෙන අදහස් පිළිගන්න අතර මහනුවර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තිරෝද රථ 91,615ක් තිබෙනවා. ඒ 91,015 සඳහා ගමනාගමන පනත යටතේ නියම කරලා තියෙනවා මීටරයක් සවි කළ යුතුයි. මීටරය තුළ ගාස්තු මේ අය කළහම ඒකට රිසිට් පතක් වුණත් ඉල්ලා සිටියොත් නිකුත් කළ යුතුයි කියලා 2018 ඉඳන් නියෝගයක් තිබුණා. ඒ නියෝගය ප්‍රායෝගිකව යථාර්ථයක් විදිහට මහපොළොවේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ සියල්ල ක්‍රියාත්මක කිරීම නිසිලෙස කරන්න පුළුවන්කම ලැබෙනවා ජාතික ගමනාගමන කොමිසම සංශෝධනය කළහම. ඔබතුමා කිව්ව ආකාරයට මම පිළිගන්නවා. ඒ තිරෝද රථයක ගමන් කරන විට ඒ රියදුරු කවුද, ඔහුගේ ඡායාරූපයේ කුමක්ද, ඒ සඳහා දියුණු රටවල වගේ සිංගප්පූරුව වගේ රටක ගත්තත් ඕනම කෙනෙකුට තමන් ගමන් කළ තිරෝද රථයේ එහි රියදුරා එහි අංකයේ අනාදිය පිළිබඳ සටහන් කරගන්න පුළුවන් මගින්ට ආරක්ෂාවක් සැලසෙනවා. ඒ සියලු විධිවිධාන ඇතුළත් කරනවා ජාතික ගමනාගමන කොමිසමෙන් නියාමනය කරන්න බලය ලැබුණාට පස්සේ අපි මේ තව මාසයක් දෙකක් ඇතුළත ඉවර කරන්න පුළුවන් වෙයි. විශේෂයෙන්ම මේ ජාතික ගමනාගමන කොමිසම පුළුල් කිරීම ඒ හරහා ත්‍රීරෝද රථ නියාමනය කියන කාරණාව ප්‍රබල විදියට අවධානය යොමු කිරීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට කරපු යෝජනාවත් එක්ක මම ඔබතුමාට ඒකට ප්‍රශ්නයක් විදියට විමසනවා. ඔබතුමා දන්නවා ඇත්තටම මේ ත්‍රීරෝද රථය ධාවනය කරන දහව කියන අයිතිකරුවන් සහ ඒ කුලියට පාවිච්චි කරන අය ඒ අයගේ සුරක්ෂිතතාවය වගේම මේ රථවල ගමන් කරන පාරිභෝගිකයන්ගේ ඒ මගින්ගේ සුරක්ෂිතභාවය ඇතිකිරීම වෙනුවෙන් ඇතවසේම අපි කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතුයි. මා විශ්වාස කරනවා ඔබතුමා ජාතික ගමනාගමන කොමිසමට මේ පිළිබඳව තොරතුරු සහ මේ පිළිබඳව නෛතික තත්ත්වයක් ඇතුළත් කරයි කියලා. ওই මීටරය ඇතුළත් කිරීම වගේ කාරණා. ඒ වගේම ඒ දහවකයන් කුලි රථ හිමිකරුවන්ගේ ඒ කියන්නේ අර්ථ සාධක අරමුදල් ක්‍රමයකට හෝ රක්ෂණ ක්‍රමයකට ඇත්තම කිසිම දායකත්වයක් දීලා නැහැ. නමුත් අපි යෝජනා කරන ඔබතුමාට මේ දහවකයන් ඇත්තම විවෘතාර්ථිකයත් එක්ක අද වෙනකොට ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා පුරා සිටිනවා. ඒ නිසා අපේ ආර්ථිකය තුළ ප්‍රධාන කොටස්කරුවෝ ප්‍රමාණයක් මේ ත්‍රීරෝද රථකරුවන්. මම ඔබතුමාෙන් අහන්නේ අපට ඔබතුමා යටතේ අපි යෝජනා කරනවා මේ අර්ථ සාධක අරමුදල් ක්‍රමයකට සහ ඒ වගේම රක්ෂණ ක්‍රමයකට රජය මැදිහත් වෙලා මේ දායකත්වය දෙන්න කියලා. ඒකට අපහසුතාවයක් තිබෙනවද? ඒ යෝජනාව පිළිබඳවත් අවධානය යොමු කරනවා. දැන් මීට අතිරේකව ජාතික ගමනාගමන කොමිසමට අතිරේකව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින්ගේ ආරක්ෂාව සඳහා තිරෝද රථවල පැවතිය යුතු අංග පිළිබඳ උපදේශාත්මක සේවා සැපීමක් කරන අතර අපි විශාල උත්සාහයක් දරනවා මේ තියෙන පොසිල ඉන්ධන භාවිතා කරන තිරෝද රථ වෙනුවට විදුලි තිරෝද රථ බවට පරිවර්තනය කරන්න. දැනට ලංකාවේ විදුලි තිරෝද රථ මේ පරිවර්තනය කිරීමේ කාර්යය කරනවා. ඒ සඳහා 100%ක්ම දේශීය වශයෙන් සම්පූර්ණ ලෝකයේ කොහෙවත් නැති විදිය නවෝත්පාදනයක්
ආචාර්ය හර්ෂ සුභසිංහල වේග ආයතනය කරලා තියෙනවා. ඉතින් අපි මේ පරිසර සංරක්ෂණය සඳහා පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව දරණීය ප්‍රවාහන ප්‍රතිපත්තියක් ඇති කිරීම සඳහා තිරෝධ රථ පමණක් නෙමේ සියලුම මෝටර් වාහන පොදු ප්‍රවාහනයත් ලෝකයේ අනිත් රටවල මෙන් විදුලියට පරිවර්තනය කර ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙනවා. එහිදී මගිය ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු කරන අතර මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුව ඊ මෝටරින් කරන්න, ඒකේ තියෙන වංචා දූෂණ අක්‍රමිකතා නැති කරන්න මේ වර්ෂය තුලදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ ඊ මෝටරින් ව්‍යාපෘතිය අවුරුදු ගානක් තිස්සේ කරන්න දෙන්නේ නැති එක කරන්න මේ අවුරුද්ද තුලදී. එතකොට මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරි දෙපාර්තමේන්තුවේ කටයුතු ඩිජිටල්කරණය කිරීමත් විද්‍යුත් මේ විදුලියට පරිවර්තනය කිරීමත් එයා සම්බන්ධිත ගමනාගමන කොමිෂන් සභාව වෙනස් කිරීමත් කියන කටයුතු කරන්න ඔබතුමන්ලගේ අදහසුත් ගරු කරලා ඒවත් ඇතුළත් කරන්න. ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, ගරු ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යතුමනි, අපට ලැබෙන ඉතා සීමිත කාලය නිසා මේ ප්‍රශ්නට පිළිතුරක් දෙන්න කාරුණිකව. විශේෂයෙන්ම ගම්පල සහ කඩුගන්නාව, ඒ වගේම තමයි වයඹ පළාත සහ මධ්‍යම පළාත, ඒ කියන්නේ අලදෙණිය සහ පොල්ගහමුල, මේ ප්‍රධාන මාවත් දෙක අතිශය මහනුවරට වැදගත් වාහන තදබද ඉවත් කිරීම වෙනුවෙන් මම අහන්නේ. අපි දන්නවා මේ ආර්ථික தත්ත්වයේ ප්‍රශ්නේ. ඇත්තරම අපට ඔබතුමාගේ අනාගත සැලසුමකට ඇතුළත් කරලා නැද්ද මේ මහනුවර තදබදේ ඉවත් කිරීම සඳහා ප්‍රබලතම ක්‍රියාමාර්ග දෙකක් තමයි ගම්පොළ සහ කඩුගන්නාව යාකරන මාර්ගය. ඒක ඉතාම අබලන් தත්ත්වයේ තියෙන්නේ. ඊළඟ එක අර මම කියපු අලදෙණිය පොල්ගහමුල මාර්ගය, මේ දෙක සම්බන්ධයෙන් ඉදිරි ගන්න ක්‍රියාමාර්ග පිළිබඳව ඔබතුමාට අවබෝධයක් තිබෙනවද? ඒ පිළිබඳව මොකද ඔබතුමාගේ පිළිතුර? අවබෝධයක් තියෙනවා. කඩුගන්නාව නාය යන ස්ථානයේට මේ අතුරු මාර්ගයක් කිලෝමීටර් දෙකක විතර සකස් කරලා තියෙනවා. මේ ගලවිදපු ස්ථානයට උඩින් ඒ ස්ථානයේ අපි වාර්තාවක් ඉල්ලලා තියෙනවා මේ කෙටි කාලයක් තුළදී පටන් ගන්න. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් මහනුවරට හදලා තියෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන්න බෑ. මල්ටි මොඩල් ට්‍රාන්ස්පෝර්ට් හබ් එක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කෝටි 3000ක ලෝක බැංකුව ආධාරය යටතේ පටන් අරන් තියෙනවා. ලෝක බැංකුව එකඟ වෙලා තියෙනවා ඩිජිටල් ස්මාර්ට් සිටි එකක් බවට මහනුවර නගරය පරිවර්තනය කරන්න ඉලෙක්ට්‍රික් බස් 200ක් දීම සඳහා සාකච්ඡාව මම ලෝක බැංකුව සමග ආරම්භ කරලා තියෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරන ගිවිසුම අත්සන් කළාට පස්සේ අපිට පුළුවන්කම ලැබෙයි මේ ටික ලබා ගන්න. ණය ප්‍රතිව්‍යුහගත කරනෙන් තොරව කිසිම ව්‍යාපෘතියකට මුදල් ලැබෙන්නේ නැහැ. ඒක ඔබතුමා දන්නවා. විෂයානුබද්ධ අවබෝධයක් තියෙන කෙනෙක් විදියට දැන් ඒ පිළිබඳ සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. මේ දිනවල අපේ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මැතිතුමා ජපානයේ සංචාරයක යෙදෙනවා. මේ නතර වෙලා තියෙන ව්‍යාපෘති ටික ආරම්භ කිරීම සඳහා මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ. We lead the web news.